උපවාසයේ පැවති ස්ථානයේ සිට දීවරින් කොන්සල් කාර්යාලයේ ඉදිරිපිටට පැමිණ විරෝධය පළ කළා. යාපනයේ දීවර සංවිධාන 12ක නියෝජිතයින් මීට එක්ව සිටියා. මේ වෙනකන් කිසිම රාජ්‍ය නායකයෙක් ඇමතිවරයෙක් කිසිම ඉන්දිය කොන්සියුලර් නිලධාරියෙක් ඇවිත් අපිත් එක්ක කතා කරේ නැහැ. ඒ නිසායි අද අපි මෙතෙන්ට ඇවිල්ලා උද්ඝෝෂණ කරන්නේ. අපිට නිසි විසඳුමක් ලැබෙන තුරු අපි අරකලයේ දිගටම ගෙනියනවා. අනතුරුව ඉන්දිය නියෝජ්‍ය මහකොමසාරිස් සෙවිති සායි මුරලි මහතා හමු වී සාකච්ඡා කිරීමට විරෝධතාවෙහි නිරත දීවරින් 5 දිනකට අවස්ථාව හිමි වුණා. මේ අතර උපවාසයේ නිරත දීවරින් හමුවීමට දීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාද පැමිණියා. පුදුච්චේරි මහ ඇමති මට කලින් ලියුමක් එවලා තියෙනවා. ඒක දවස් 3කට 4කට කලින් ආවේ. තමිල්නාඩු මහ ඇමතිත් ලියුමක් ලියලා තියෙන්නේ. නමුත් එහෙ මැතිවරණයට දින ප්‍රකාශ කරලා තියෙන නිසා මැතිවරණ කොමසාරිස් එක්ක කතා කරලා ඒ ලියුම එවයි. මම ඒ දෙගොල්ලන්ටම කියලා තියෙන්නේ එයාලගේ දීවරයින් අපේ මුහුදු සීමාවේ දීවර කටයුතු වලට නිරත වෙන්නේ නැහැ කියලා පොරොන්දුවක් දුන්නම මම සාකච්ඡාවකට සූදානම් කියලා. දීවර අමාත්‍යවරයා ලබා දුන් පොරොන්දු වලින් අනතුරුව දින 5ක් පැවති උපවාසය අවසන් කිරීමට දීවර සංගම් කටයුතු කළා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ